ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා ගරු මූලස්සනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමාන්ට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව දීම පිළිබඳව මා පැහැදිලි කළ යුතුයි ඉතාම කෙටියෙන් මේ සභාවේ මේ දක්වාම ජනවාරි 8 හංස මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච අයගේ කතා පමණයි අපිට අහන්න ලැබුණේ ඒ නිසා මේ විවාදයේ ඉල්ලුවේ ප්‍රධාන වශයෙන්ම අපි ඒ නිසා මම හිතනවා ඔබතුමා ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා ගරු මූලස්සනාරූඪ මන්ත්‍රීතුමනි මෙතන සමහර උගත් මන්ත්‍රීතුමන්ලා පෙන්වන්න උත්සාහ කළා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගේ ඒ රජයේ තිබිච්ච ඇතැම් දුර්වලතා හින්දායි මේ විදිය තත්වයකට මේ ප්‍රශ්නේ වර්ධනය වුණේ කියලා අත්ත වශයෙන්ම ගත්තොත් 1983 කළු ජූලියෙන් පස්සේ තමයි එවකට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කියලා නමින් මේ ආයතනේ පැවතුනේ ඒ ජිනීවා මානව හිමිකම් කවුන්සිලෙත් ඒකට අනුබද්ධ සුළු ජාතීන් සුරකීමේ අනුකමිටුවෙත් 1983 පස්සේ තමයි ශ්‍රී ලංකාව මාතෘකාවක් බවට පත් වුනේ 83 කළු ජූලිය ඇතිවීමෙන් පස්සේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අනුබද්ධ සුළු ජාතීන් සුරකීමේ අනුකමිටුව 983 ඇල ඉර 16 දරන යෝජනාව ගෙනාවා ඒ යෝජනාව ගෙනල්ලා ශ්‍රී ලංකාවේ ඇති වුණු තත්ත්වය පිළිබඳව කරුණු වාර්තා කරලා මහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට ඉල්ලීමක් කළා ශ්‍රී ලංකා රජයෙන් මේ පිළිබඳව ප්‍රශ්න කරන්න කියලා 83 විතරක් නෙවෙයි ගරු මූලස්සනාරූඪ මන්ත්‍රීතුමනි ඒ ප්‍රශ්න කිරීම කරාට පස්සේ 984 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට ලිඛිතව වාර්තා කළා අහඹුලස සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව පමණක් නෙවෙයි ඒ සිද්ධියට තුඩුදුන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳවද ඔබ අවධානය යොමු කළ යුතුයි කියන එක ඒ ලිපිය මගින් දැන්නුවා ඒ ලිපිය යැවුවයි කියලා ප්‍රශ්න අතර උනේ නැහැ 984 නැවත පෙබරවාරි මාර්තු 16යි පෙබරවාරි 6යි අතර කාලෙදි නැවත ලංකාවේ තත්ත්වයේ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත වුණා ඒ කාලේ දෙමළෙක් සතිමුක්ති පෙරමුණේ මන්ත්‍රී වී නවරත්න මහත්තයා ජිනීවා වලට ගිහිල්ලා මේ කාලේ සුමන්ත්‍රණ මන්ත්‍රීතුමා කරන භූමිකාව රඟ දැක්වුවා ඒ විතරක් නෙවෙයි channel 4 වගේ ඒ කාලේ තිබිච්ච වෙනත් නාලිකාවක් ස්විට්සර්ලන්තයේ පුරාම කළු ජූලියේ ඇතම් රූප රාමු පෙන්නමින් විකාශනය කළා වාර්තා වැඩසටහනක් පෙන්නවා ඒ නිසා කවුරුත් පෙන්වන්න උත්සාහ කරනවා නම් මේ ජිනීවා වල ශ්‍රී ලංකාව මාතෘකාවක් වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ පාලනීය වරදක් එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාගේ වරදක් මතේ කියලා ඒ තර්කය සම්පූර්ණයෙන් මිද වැටෙනවා 983 කළු ජූලියස් සමග තමයි ලංකාව ජිනීවා වල මාතෘකාවක් බවට පත් වෙන්නේ ඊළඟට බලන්න ගරු මූලස්සනාරූඪ මන්ත්‍රීතුමනි දැන් මෙතන ප්‍රශ්නේ මූලික හරයට කවුරුත් සාකච්ඡාව ගෙනාවේ නැහැ अमेरिका एक्सत जनपद इन योजना श्रीलंका राज्य समहुलगे विवेचनात्मक करुण दु चीन पाकिस्तान वेणी रतवा रुसिया वेणी रतवा अस्त्र विवेचनात्मक करुण दुला नम श्रीलंका राज्य तमंग कमत्य मेघ समानुग्राह के बवट पत्ना मे योजना कोहमद එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරි ඉදිරිපත් කරපු පිටු 200කට වඩා වැඩි වාර්තාවත් එක්ක මේක සම්පූර්ණයෙන් එකතු වෙනවා බද්ධ වෙනවා එතකොට යෝජනාව පිළිගන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව සාදරයෙන් පිළිගන්නවයි කියලා එහි තියෙන නිගමන නිර්දේශ සාදරයෙන් පිළිගන්නවයි කියලා ශ්‍රී ලංකාව සමානුග්‍රාහකයෙක් වීම මගින් අනේ මංගල සමරේ නැමතුනි මගේ පොඩි වෙලාවයි තින්නේ ඔබතුමාගේ කතාවෙදි කියන්න සමා වෙලා ඔබතුමාගේ කතාවෙදි කියන්න එතකොට මම අවස්ථාව දෙන්නේ නැහැ මංගල එතුමා එතකොට අවසානයේ මොකද උනේ මේකේ මානව හිමිකම් කොමසාරිස් වාර්තාවට ඒ පිළිගැනීම ලැබුණා මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ තියෙනවා ශ්‍රී ලංකා රජයේ හමුදා පිළිබඳ ඉතා බරපතල චෝදනා රැසක් මේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව අරගෙන බැලුවොත් තමුන්වහන්සේලට තේරුම් ගන්න පුළුවන් එක පැත්තකින් කියනවා අපේ ආරක්ෂක හමුදාව සිවිල් ජනයා ඉලක්ක කොටගෙන බරාවි ප්‍රහාර එල්ල කළා අනිත් අතට කියනවා නීති විරෝධී ලෙස පැහැර ගැනීම කළා අනිත් අතට කියනවා ලිංගික වද හිංසා පැමිණෙව්වා අපේ ආරක්ෂක හමුදාව ලිංගික වද හිංසා පැමිණෙව්වා විතරක් නෙවෙයි වෙනත් ආකාරකින් පුද්ගලයන් බලහත්කාරයෙන් රඳවා තබාගෙන වද දුන්නා මේ සාමාන්‍යයෙන් ආරක්ෂක හමුදාවකට එල්ල කරන්න තියෙන යුද අපරාධ ලෙස ගැනෙන සියලුම චෝදනා මානව හිමිකම් කොමසාරිස්තුමගේ වාර්තාවේ තියෙනවා ඒවා පිළිබඳව විභාග කළ යුතුයි කියලා තියෙනවා ඊළඟට ඒ වාර්තාවේ තිබුණා දෙමුහුන් උසාවියක් ගැන තමුන්වහන්සේලා අද පෙන්වන්න උත්සාහ කරනවා දෙමුහුන් උසාවියක් නෙවෙයි දැන් මේ පිහිටුවන්නේ කියලා ඇත්ත කතාව ඇමරිකා එක්සත් ජනපදය ගෙනෙන ලද ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා ලද සමානුග්‍රාහකත්වයේ දරන ලද ඒ යෝජනාව හොඳින් සලකා බැලුවොත් තමුන්වහන්සේලාට පෙනේවි පොදු රාජ්‍ය මණ්ඩලය සහ වෙනත් රටවල විදේශීය විනිසුරන් නීතිඥයන් අභිචෝදකයන්
පරීක්ෂකයන් මේ සමස්ත ක්‍රියාවලියටම ඇතුළත් වෙනවා. එක පැත්තකින් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත වෙනවා. ඒ කාර්යාලයේද සම්පූර්ණ නිදහස ලැබෙනවා මේ ක්‍රියාදාමය මෙහෙවන්න. සත්‍ය සෙවීමේ කොමිසමක් එක පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. ඒ කොමිසමේ පාපොච්චාරණ වෙනවා. ඊළඟට වෙනම අධිකරණයක් දෙමුහුන් අධිකරණයක් විදේශීය විනිසුරන් නඩුව අහන විදේශීය විනිසුරන් විසින් නඩුව මෙහෙවන විදේශීය නීතිඥයන් විදේශීය අභිචෝදකයන් මේ රටේ අධිකරණ ක්‍රියාදාමයේ කොටස් කරුවන් හැටියට ඇතුල් වෙනවා. ලංකාවේ කොමිෂන් සභාවලට උපදෙස් අරගන්න විදේශිකයන්ගේ උපදෙස් අරගෙන ඇති විවිධ රජයන් විවිධ අවස්ථාවල විවිධ රජයන් සමහර පරීක්ෂණ කරන්නත් විදේශිකයන්ගේ උදව් අරගෙන ඇති. හැබැයි නඩුව අහලා දඬුවම් දෙන අධිකරණ ක්‍රියාදාමයකට ෆ්‍රී කවුන්සිලෙන් පස්සේ අධිකරණ ක්‍රියාදාමයකට කිසිම විදේශිකයෙක්ව සම්බන්ධ කරගත්තේ නැහැ. අහන්න හදන්නේ මොකද්ද නඩුව? මොන වරද කරපු නඩුවද මේ අහන්න හදන්නේ? දශක තුනක් මේ රට විනාශ කරපු එල්ටීටී ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමට පුරෝගාමීව කැපවෙච්ච ආරක්ෂක හමුදා හරියට වැඩේ කළාද යුද අපරාධ කළාද නැද්ද කියන එකයි මේ නඩුවෙන් අහන්නේ. මේ අධිකරණ ක්‍රියාදාමයට මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය පවත්වාගෙන යාම ඇතුළු මේ අධිකරණ ක්‍රියාදාමයට අවශ්‍ය කරන මුදල් ලබා දෙන්නේ එක්සත් ජනපදය ඇතුළු වෙනත් බාහිර පාර්ශ්වයන් විසින්. ඒ අය මුදල් වියදම් කරලා ඒ අය නඩුකාරයෝ වාඩි කරවලා ලංකාවේ කෙනෙක් දෙන්නෙකුත් තියාගනි නඩුකාරයෝ වාඩි කරවලා මේ නඩුව අහන්නේ ශ්‍රී ලංකා රජයේ හමුදා නොකළ අපරාධයක් කළා කියලා ඔප්පු කරන්න මිසක් වෙනත් කුමන අරමුණක් සපුරා ගන්නද? ශ්‍රී ලංකා රජයේ හමුදා යුද අපරාධ කළේ නැහැ කියලා සමූහ වශයෙන් සිවිල් ජනයා මරා දැමුවේ නැහැ කියලා ඔප්පු කරන්න සල්ලි වියදම් කරගෙන කාර්යාලය ඇරගෙන විදේශීය නඩුකාරයෝ දාගෙන නීතිඥයන් දාගෙන මෙහෙ නඩු අහන්නේ ඒගොල්ලන්ට තියෙන රුදාව මොකද්ද? ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ජයග්‍රහණයක් ලෙස අර්ථකථනය වෙන්නේ විශාල පාවාදීමකට බව අපට නොතේරෙන්නේ කොහොමද? ඇයි අපි මේ බොරුව මේ අද මේ පිළිබඳව ගොඩනගෙන තර්ක බොරුව මිත්‍යා මත සම්පූර්ණයෙන් පදනම් වෙච්ච ඒවා? ඒ විතරක් නෙවෙයි, මෙතන තව දෙයක් වෙනවා. තමුණාංශල පෙන්වන්න උත්සාහ කරා හිටපු ජනාධිපතිතුමා ඉන්න කාලේ යුද්ධය ඉවර වෙච්ච ගමන් දින කීපයකට පස්සේ 2009:05:23 ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැංකිමූන් මහලේකම්තුමයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අතර. එතන ගිවිසුමක් නැහැ, ඒකාබද්ධ නිවේදනයක්. රාජ්‍ය නායකයෙක් ආවොත් ලංකාවට අපේ රාජ්‍ය නායකයා ඒ රාජ්‍ය නායකයා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ආවම ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා. ඒකේ අන්තිම ඡේදය තමයි තමුන්නාංශල පෙන්වන්න හදන්නේ. අපි මේ විදේශීය හෝ දේශීය පරීක්ෂණයකට එකඟුණයි කියලා නැහැ. ඒක සිංහල පරිවර්තනය මං කියන්නම්. අන්තර්ජාතික මානව අයිතිවාසිකම් හා මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳ වගවීමේ ක්‍රියාවලිය ඇති වැදගත්කම මහලේකම්වරයා සඳහන් කළේ. මහලේකම්වරයා වගවීමේ ඇති වැදගත්කම සඳහන් කළා. රජය මෙම දුක්ගෙනවිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. මෙම දුක්ගැනවිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇත. ඒ අනුව තමයි කොමිෂන් වාර්තා කීපයක්ම ගත්තේ. මේ දුක්ගැනවිලි සත්‍යද? මේවා කියන තරම් සිදු වෙලා තියෙනවද? ඒ තමයි අවශ්‍ය ක්‍රියාමාර්ග. මේක කොහෙවත් එකඟ වෙලා නැහැ. දෙමුහුන් හෝ දේශීය හෝ පරීක්ෂණයක් කරලා ආරක්ෂක හමුදාව බිල්ලට දෙන්න එකඟතාවයක් මෙතන වෙලා නැහැ. ඒ නිසා බොරු වලින් තමයි මේ පාවාදීම මෙහෙම අද හැඩගන්වන්න හදන්නේ. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ පරීක්ෂණය ගැන දිවයින පත්‍රයේ සම්මුඛ සාකච්ඡාවකදී මංගල සමරවීර විදේශ ඇමතිතුමා මෙන්න මෙහෙම උත්තරයක් දෙනවා. දිවයින පත්‍රයේ මේ එතුමා ප්‍රශ්නය අහනවා, දැන් මේ පරීක්ෂණවලදී විනිශ්චයකාරවරුන් විසින් යුද සමයේ සිටි හමුදා නිලධාරීන් වගේ ඉහළ අය ගෙන්වලා ප්‍රශ්න කරයිද? විදේශ ඇමතිතුමාගේ පිළිතුර, ඇත්ත වශයෙන්ම ඒ පරීක්ෂණ පටන් ගත්තායින් පස්සේ පරීක්ෂණ පටන් ගන්නා වූ යාන්ත්‍රණය සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් නැති වුණත් මේ යෝජනාවට සම්පූර්ණ එකඟතාවය දෙන්න කලින් දුන්නු සම්මුඛ සාකච්ඡාවක්. පරීක්ෂණය පටන් ගන්නා වූ යාන්ත්‍රණය සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් නැති වුණත් ඒ සිද්ධීන් වලට සම්බන්ධ අවංකවම විධිමත් පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. එතනදී මේ වார்த்தාවෙන් කියවෙනවා වඩාත් වැදගත් වෙන්නේ උදාහරණයක් හැටියට තුවක්කුව පාවිච්චි කරපු හමුදාවේ සොල්දාදුවට වඩා ඒකට නියෝග දුන්න කට්ටියගෙන අපට වැඩිපුර සොයන්න වෙන්නේ. විනයානුකූල හමුදාවක අපි දන්නවා එයා ඉහළින් එන නියෝගයක් නැතුව තමන්ගේ තෘප්තියට හෝ තමන්ගේ වාසියට කවදාවත් මේවා කරන්නේ නැහැ. එතකොට මෙතන මානසිකත්වයේම තියෙන එහෙම දේවල් වෙලා කියන පිළිගැනීම මත ඉඳලා මේ උත්තරේ දෙන්නේ. නියෝග දීපු අයව තමයි අල්ලගන්න යන්නේ. එතකොට පැහැදිලි, විදේශීය විනිසුරන් එනවා, විදේශීය නීතිඥයන් එනවා, අභිචෝදකයන් එනවා, පරීක්ෂකයන් එනවා, දෙමුහුන් උසාවියක් දානවා. ඒ උසාවිය අහනවා නඩුව හමුදාව යුද අපරාධ කළාද කියලා. දෙපාර්ශ්වයේ කියලා ඔය තැන් තැන්වල තිබ්බට ඔකේ එල්ටීටී පාර්ශ්වය ගැන මොකවත් හොයන්න වෙන්නේ නැහනේ. එල්ටීටීගේ නායකයෝ කවුරුත් උඩසිරා යටට ඉතුරු වෙලා නැහනේ. ඒ නිසා ඒ බොරුවට එක තිබ්බට මේ සම්පූර්ණ රජයේ ආරක්ෂක හමුදාවන් කොටු කර ගැනීමේ අධිකරණ මෙහෙයුමක් බවට මේකපත් වෙනවා.
ඒ විතරක් නෙවෙයි මේකේ කියනවා දැන් මානව හිමිකම් කතා කරගෙන ඇවිල්ලා කියනවා 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන්න දැන් මෙතන උපුටා දැක්වුවා 2009 ද කොහෙද මගේ මතකය අනුව ජිනීවා වලදී ශ්‍රී ලංකා රජය ජයග්‍රහණය කරපු යෝජනාව මහින්ද සමරසිංහ ගරු ඇමතුමා ඉදිරිපත් කළේ ඒ යෝජනාවේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය තියෙන කැමැත්ත පෙන්නලා තියෙනවා හරි ඉතින් ඒ හින්දා තමයි උතුරු පළාත් සභාව පිහිටෙව්වේ ඒ හින්දා තමයි ඊට පස්සේ නැගෙනහිර පළාත් සභාව වඩා සක්‍රිය කළේ ඒ එදා එකඟ වෙනකොට උතුරු පළාත් සභාව පණ ගන්නලා තිබෙන්නේ ඒ ඒ ඒ අදහස හැරෙන්න 13 පොලිස් බලය ඉඩම් බලය මුදල් බලය ඔක්කොම ගෙඩිය පිටින් පිරිනමනවා කියන එක නෙමෙයි දැන් මොකද කරන්න යන්නේ 13 පූර්ණ වශයෙන් බලාත්මක කිරීම කියලා මේක එකඟ වෙනවා ඒ අනුව වෙන්නේ මොකද දැනටම රාජසේනාරත්න ගරු ඇමතුමා මාධ්‍ය සාකච්ඡාවකදී කිව්ව මං අහගෙන පොලිස් බලතල ඉඩම් බලතල ඇතුළු සියල්ල අපි භුක්ති විඳින්න දෙනවා කියලා පළාත් සභාව වලට එතකොට ඊළඟට මේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව සාදරයෙන් පිළිගන්න වාර්තාවේ කියනවා උතුරු පළාතෙන් ඒ නැගින ඒ පළාතෙන් හමුදාව ඉවත් කර ගැනීම එහෙම නැත්නම් මිලිටරි හරණය ගැන අවශ්‍යතාවය පෙන්වලා දීලා තියෙනවා එතකොට උතුරේ හමුදාව මිලිටරි හරණය වෙනවා ඉවත් වෙනවා අනෙක් පැත්තෙන් මොකද වෙන්නේ අනෙක් පැත්තෙන් පොලිස් බලතල පළාත් සභාවට යනවා උතුරු නැගින පළාත් සභාව දෙක යෝජනා දෙකක් සම්මත කරගෙන ඒකාබද්ධ වෙයි ඊළඟට පොලිස් බලතල ක්‍රියාත්මක වෙන තත්ත්වය ඇති වෙයි හමුදාව මිලිටරි හරණය වෙයි මේ කියන එකඟතාවය අනුව AP වලට යන්න වෙනවා AP වලට යන බව තමුන්වන්සට කරලා පෙන්වන්න වෙනවා අර ඊළඟ මාසෙදී ඊළඟ අවුරුද්දේ මැද හරියේදී තියෙන කොමිසම් සභාවට වාර්තාව ඉදිරිපත් කරන්න වෙනවා මේකෙන් අවසානේ වෙන්නේ 13 පූර්ණ බලය ක්‍රියාත්මක කරන උතුරු නැගින පළාත් සභාව පිටුවීම දක්වා දේශපාලන වශයෙන් මේක ඉදිරියට යනවා එතනින් නතර වෙන්නේ නැහැ ඇයි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න තමුන්වන්සල මේකෙන් එකඟ වෙලා තියෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ අඩුපාඩුවක් තියෙනවා නම් සංශෝධනය කරත හැකි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කළාම මොකද්ද වෙන්නේ ඒ පනත යටතේ අත්අඩංගුවට අරගෙන දඬුවම් ලබා සිටින සියලුම LTT ත්‍රස්තවාදීන් නිදහස් තබනවා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව විශේෂ නීතියක් එදා සිරිමාව මැතිණියගේ රජය පැනෙව්වේ ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කරපු හමුදාව යුදා අපරාධ කරාද කියලා හොයන්නේ නෙවෙයි ඒ රජය හමුදාවත් එක්ක සටන් කරපු ජනතා විමුක්ති පෙරමුණේ අයට විරුද්ධව නඩු අහන දැන් තමයි මේ වෙන්නේ මොකද්ද LTT කරපු අපරාධ ගැන හොයන්න විශේෂ නීතියක්ද මේ හදන්නේ නෑ LTT පරද්දපු හමුදාව මොකද කළේ කියලා හොයන්න විශේෂ නීතියක් මේ හදන්නේ එතකොට මොකද වෙන්නේ ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ විශේෂ නීතිය හදන්නේ අතීතයට බලපාන ආකාරයට යුද්ධ කරන වෙලාවේ අපේ හමුදාව රැක්කේ නීතිය එදා තිබ්බ නීතිය එදා නොතිබුණු නීතියක් අතීතයට බලපාන ආකාරයට පිහ ඇති කරනවා ඒ නීතිය අතීතයට බලපාන ආකාරයට ඇති කරලා නඩුව අහනවා දෙමුවන් උසාවියෙන් නඩුව අහනවා අහලා මේ රටේ ආරක්ෂක හමුදා විතරක් නෙවෙයි සේනාධිපති ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කරපු අය විතරක් නෙවෙයි ආරක්ෂක අංශවල තවත් ප්‍රධාන ඉන්න කොටු කරගෙන මේ මෙහෙයුමක් බවට මේක පත් වෙනවා ඒක වළක්වන්න බෑ තමුන්වන්සල ජයග්‍රහණයක් හැටියට මොනතරම් අර්ථකථනය කරන්න ගත්තත් අද මොනතරම් ව්‍යාජ කතම් වලින් මේක වහන්න හැදුවත් ප්‍රායෝගිකව මේක ක්‍රියාවට නැංවෙනකොට මේ රටේ මහජනතාවට මේක වැටහෙන එක වළක්වන්න පුළුවන් වෙන්නේ නැහැ ඊළඟට බලන්න ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කරන්නේ LTT සියලුම අත්අඩංගුවේ ඉන්න හිරේ ඉන්න වරදකාරයෝ වෙලා ඉන්න ඔක්කොම එළියට ගන්න. සමහරලාට ඒ අය වෙන්න පුළුවන් දෙමුණු සාවියට සාක්ෂි දෙන්නේ ආරක්ෂක හමුදාවට විරුද්ධව. ඊළඟට බලන්න මහජන ආරක්ෂක ආඥා පනත මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවේ කියනවා අහෝසි කරන්න. ඇමරිකා එක්සත් ජනපදයක් ශ්‍රී ලංකා රජයත් පිළිගත්තු යෝජනාවේ කියනවා සංශෝධනය කරන්න. මංගල සමරවීර ඇමතුමා මහ කොමසාරිස්ගේ වාර්තාව නිකුත් වුණාට පස්සේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ කරපු කතාවේදී කියනවා ත්‍රස්තවාදී වැළැක්වීම පනත සමාලෝචනය කර අවලංගු කිරීම හා ඒ වෙනුවට සමකාලීන හොඳම ජාත්‍යන්තර භාවිතයන් හා අනුකූල වන ත්‍රස්ත විරෝධී නීති ඇති කිරීම මහජන ආරක්ෂක ආඥා පනත සමාලෝචනය කර සංශෝධනය කිරීම එතකොට මොකද වෙන්නේ දැන් මහජන ආරක්ෂක ආඥා පනත තමයි වර්ධරාජා පෙරුමාල් මහත්මයා එදා උතුරු නැගින පළාත් සභාවේ දී ඇති බලය ඉක්මවා බලය පාවිච්චි කරනකොට දෙමළ ජාතික හමුදාවක් හදනකොට දෙමළ ජාතික හමුදාවක් හදලා දෙමළ ඊලාම් කොඩිය ඔසවනකොට ප්‍රේමදාස ජනාධිපතිවරයා මහජන ආරක්ෂක ආඥා පනත තුලින් ලැබිච්ච බලය තමයි පාවිච්චි කළේ ඒ බලය ඉක්මවා යන ප්‍රවණතාවය මර්ධනය කරන්න මහජන ආරක්ෂක ආඥා පනත සංශෝධනය කිරීම කියලා කියන්නේ ඒ පනත තියෙන හදිසි තත්ත්වයකට ජනාධිපතිවරයාට බලය පාවිච්චි කරන්න තියෙන වගන්ති ටික ඉවත් කිරීම එක පැත්තකින් ජනාධිපතිවරයාට හදිසි තත්ත්වයකදී බලය පාවිච්චි කරන්න තියෙන පනත සංශෝධනය හෝ අහෝසි කරනවා අනෙක් අතෙන් 13 පූර්ණ වශයෙන් ලැබෙනවා ඒ ලැබෙන 13 බලය ඉක්මවා වැඩ කටයුතු කරනකොට ඒක පාලනය කරන්න ජනාධිපතිවරයාට තියෙන අයිතියත් හැකියාවත් නැති වෙනවා මානව හිමිකම් සුරැකීමයි
මහජන ආරක්ෂක ආඥා පනත අතර තියෙන සම්බන්ධය මොකද්ද කරු මුලස්සනාරුවට මන්ත්‍රීතුමනි මේක සුද්දාගේ කාලේ ඉඳන් තියෙන පනතක් මේ පනත හදිසි තත්වයක් පාලනය කරන්න තියෙන පනත ලෝකේ ඕනම රටක එහෙම පනතක් තියෙනවා ඇයි ඒ පනත මොකද්ද තියෙන වරද දැන් මේ හදන්නේ මානව හිමිකම් ගැන කතා කරමින් මේ කොහෙටද රට ඇදගෙන යන්න හදන්නේ අපි අහන්නේ මේකයි තමුන්වහන්සලා ලංකාවේ නීති පද්ධතිය දැන් අපට මතකයි මීට කලින් නඩුවක් විභාග වුණා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා නඩුව අහලා ඒකේ ලැබෙන තීන්දුව ඒ තීන්දුව අපි ක්‍රියාත්මක කරන්න බැඳී සිටිය යුතුද නැද්ද කියන ප්‍රශ්නය ආවා උසාවිය විභාග වුණා හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මැතිතුමා ඉන්න කාලේ ඒ නඩුවේදී එතුමා තීන්දුවක් දුන්නා ලංකාවේ නීති පද්ධතියට පටහැනි ව්‍යවස්ථාවට පටහැනි එකඟතාවන් ගිවිසුම් ජනාධිපතිවරයා විදේශ රටකදී අත්සන් කළත් ඒ ව්‍යවස්ථාවට පටහැනි නම් ඒ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා තීන්දුව දුන්නා මගේ විශ්වාසය මේ රටේ ව්‍යවස්ථාවට ගලප ගන්න බැරි එකඟතාවයක් තමුන්වන්සල ඇති කරගෙන තියෙන්නේ දේශීය වශයෙන් නීති පද්ධතිය වෙනස් කරනවා විදේශීය විනිසුරන්ගෙන් අවශ්‍ය කරන ආකාරයට නඩු අහන්න අපි අහන්නේ මේකයි මේ රටේ ආරක්ෂක හමුදා මෙහෙම අධිකරණයකට නැග ගන්න මොකද්ද කරපු වරද මේ රටේ ආරක්ෂක හමුදා මේ විදිය දෙමුහුන් අධිකරණයක් පිහිටවලා මේ විදියට මඩවන්න මේ විදියට වද දෙන්න ඔවුන් මේ රටට කරපු වරද මොකද්ද එල්ටීටී විනාශ කරපු එකද පරාජයට පත් කරපු එකද ඒක රජයේ හමුදාවක වගකීම නෙවෙයිද මොන රටද තමන්ගේ රටේ තිබිච්ච අභ්‍යන්තර කැරැල්ලක් ත්‍රස්තවාදයක් මර්ධනය කරලා ඉවර කරාට පස්සේ ඒ ඉවර කරපු හමුදාව ගැන මෙහෙම හොයන්නේ ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කළා තමුන්නාන්සලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1989 මර්ධනය කරාට පස්සේ ගෙනාවා වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත ගෙනාවා ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරපු අයව වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත ගෙනලා ආරක්ෂා කළා අන්න ජවිපේ මර්ධනය කරනකොට හමුදාවට ලැබිච්ච රැකවරණ ඒකයි ඒකයි එදා ලැබිච්ච රැකවරණේ එල්ටීටී ත්‍රස්තවාදය ඉවර කරාම අන්න හමුදාවට වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත් එන්නේ නැහැ එතකොට එනවා දෙමුහුන් උසාවි දාලා එක්සත් ජනපදයට සහ බටහිර රටවල් වලට ඕන කරන ආකාරයට දඩයම් කිරීම සඳහා ක්‍රියාදාම එනවා මේක සාධාරණ වෙන්නේ කොහොමද මේක යුක්තිසහගත වෙන්නේ කොහොමද මේක පිළිගත යුතුද මේක ජයග්‍රහණයක්ද මේක ජයග්‍රහණයක් කියලා හැටියට අර්ථකථනය කරන්නේ කොහොමද ආරක්ෂක හමුදාවල ඉන්න ලක්ෂ සංඛ්‍යාත දරුවෝ මේ අද තමුන්නාන්සලගේ වචන පිළි අරන් සද්ද නොකර හිටියට මේකේ ඇත්ත తත්වය උන්ට ඇස්පනා පිට පේනකොට එයා සාප කරන එකක් නැද්ද අපි අහන්නේ මේකයි මානව හිමිකම් කඩවෙලා තියෙනවා නම් සිද්ධි තියෙනවා නම් අපේ උසාවියට පුළුවන් අපේ අධිකරණයට පුළුවන් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා 71 අප්‍රේල් අරගලය මර්ධනය කරාම යුද හමුදාව හා පොලිසිය වෙනම නඩුවක් ආවා ප්‍රේමවති මනම්පේරි ඒ රූපසුන්දරියේ සිද්ධිය සම්බන්ධයෙන් දඬුවම් කළා එතකොට මේ රටේ අධිකරණයේ ඉදිරි ක්‍රියාත්මක වෙලා තියෙනවා චෙම්මනි සමූහ මිනී වල පිළිබඳ පරීක්ෂණ කෙරුණා තව විවිධ ප්‍රශාන්ති කුමාරස්වාමි ඒ දෙමළ සහෝදරිය දූෂණයට ලක්කොට මරා දැමීම පිළිබඳ අධිකරණ නඩු විභාග වුණා ඒවැ නඩු තීන්දුව හමුදාව කළයි කියලා සුද්ධ කළේ නැහැ අපේ අධික දෙයිය පෙරදත් උතුරේ උසාවියකින් හමුදාවේ දෙන්නෙකුට මගේ මතක හටුන් දෙන්නෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්නා සුනිල් කියලා හමුදාවේ තවර අනුමිලියෙක් ඉන්නවා ඒත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබලා මරණ දඬුවම එතකොට අපේ අධිකරණ පද්ධතිය මේ තීරණ අපි පිළිගත්තත් නැතත් අධිකරණ පද්ධතිය භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්වලා තියෙනවා යම් කිසි බලය ඉක්මවා යාමක් සිදු වෙලා තියෙනවා නම් එවැනි සිද්ධීන් පිළිබඳව වෙනම නඩු අහලා අවශ්‍ය නම් වරදකාරය වෙනවා නම් දඬුවම් කරන්න පුළුවන් එසේ තිබෙන නීතිය යටතේ තිබෙනම නම් බලය ඉක්මවා ගිය අවස්ථාවක් ඒකට ඕන කරන පිළියම් නොකර ඇයි මොන හේතුවක් මතද වෙනම දෙමුහුන් උසාවියක් හදලා අතීතයට බලපාන ආකාරයට නීති හදන්නේ යුද්ධ කරන වෙලාවේ නොතිබිච්ච නීතියක් ඇයි මේ අවස්ථාවේ ඇති කරන්නේ හමුදාව දැනගන්න ඕන තමන්ගේ රටේ නීතිය යුද්ධ කරනකොට ඒ නීතිය රැකගෙනයි තමයි හමුදාව යුද්ධ කරන්නේ අපි මේ යුද්ධය ඉවර වෙලා අවුරුදු 6කට පස්සේ ඒ යුද්ධ කරපු කාලේට බලපාන විදියට අලුත් නීතියක් හදනවා ඒ අලුත් නීතිය රකින්න හමුදාව බැඳිලා නැහැ හමුදාව බැඳිලා ඉන්නේ මේ වෙලාවේ තිබිච්ච නීතියට අනුව වැඩ කරන්න නොතිබුණු නීතියක් පස්සේ හදලා අතීතයට බලපවත්වන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම හරිත ඒ අතීතයට බලපවත්වන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමෙන් සිද්ධ වෙන්නේ මෙන මොකක්වත් නෙවෙයි ඒ අය ලෝකයේ යුද අපරාධ කරපු සාහසිකයන් පිරිසක් ඇටියට හම්බඩුව ගැහිම තමුන්වන්සල කියනවා ජයලලිතා මේකට කැමති නැහැ කරුණානිධි මේකට කැමති නැහැ තමිල් නෙට් එකත් මේකට විවේචනය කරනවා අපි දන්නවා බෙදුම් වාදයට වාසිදායක ඕනම පියවරක් ආම ඒ කණ්ඩායම අතර තියෙන දේශපාලන තරඟෙදී විවිධ ප්‍රකාශ වෙනවා දැන් සුරේන් සුරේන්ද්‍රන් මහත්තයා ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශකයා
එතුමා තමයි CNN නාලිකාවට කිව්වේ මහින්ද රාජපක්ෂව මරන්න ඕනි කියලා. ඒ සුරෙන් සුරේන්ද්‍රන් මොකද්ද කියන්නේ? තමුණාන්සල බලන්න අයිලන්ඩ් පත්තරේ 2015 9/28 දින නිකුත් වෙච්ච අයිලන්ඩ් පත්තරේ තියෙනවා සුරෙන් සුරේන්ද්‍රන් කියනවා මේ යෝජනාව අපි සාදරයෙන් පිළිගන්නවා ඉමහත් උද්‍යමයෙන් අපි ඒක පිළිගන්නවා විතරක් නෙවෙයි සැලකිය යුතු ජාත්‍යන්තර මැදිහත්වීම සිදුවීම ඔහු විසින් අගය කරලා තියෙනවා මේ ඔහුගේ ප්‍රකාශය. ඒ විතරක් නෙමෙයි බ්‍රිතාන්‍ය මහරජිනගේ ආණ්ඩුවට එක්සත් ජනපද රජයට සහ යුරෝපීය රටවල ආණ්ඩුවලට තමන් ස්තුති කරන බවත් සුරෙන් සුරේන්ද්‍රන් මහත්තයා කියනවා. කරුණානිධි ජයලලිතයි ඒ දෙගොල්ලෝ අතර තියෙන මේ වඩාත්ම දෙමළ ප්‍රේමී වීමේ තරඟයට ඒගොල්ලෝ කරන ප්‍රකාශය ඇති. හැබැයි මේ ගෝලීය දෙමළ සංසදය ඇතුළු මේ මෙහෙයුම පිටිපස්සේ හිටපු නියම බඩු ටික මේ මෙහෙයුම පිටිපස්සේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච සියලු දෙනා පිළි අරගෙන ඉවරයි අවශ්‍ය තත්ත්වය අපිට නිර්මාණය කරගන්න පුළුවන් වුණා කියලා. මේකද ජයග්‍රහණය? මේකද මේ රටේ බලාපොරොත්තු වෙච්ච වෙනස? ඇමරිකා එක්සත් ජනපදයේ යෝජනාවට අපි සමානුග්‍රාහකත්වයේ දරලා අපේ යෝජනාවට ඇමරිකාව එකතු වුණා කියලා කිව්වම හරිද? ඇමරිකා එක්සත් ජනපදයේත් දෙමළ ඩෑෂ්පෝරාවත් දීර්ඝ කාලයක් දැන් බලන්න කොහොමද මේ ප්‍රශ්නේ ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියන්නේ? තමුන්නාන්සලම කියනවා ක්‍රම තුනයිනි තියෙන්නේ. එකක් තමයි රෝම ප්‍රඥාප්තියට අත්සන් කරලා තියෙනවනම් කෙලින්ම හේග් නුවරට මේ ප්‍රශ්නේ ගෙනියිත හැකි. තමුන්නාන්සලම කියනවා ඒකට අත්සන් කළේ නැහැ ඔබතුමාලගේ අගමැතිතුමා. හොඳයි. ඊළඟ ක්‍රමේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කරන්න පුළුවන් මේ යෝජනා මේ ගැන විශේෂ අධිකරණයක් පිහිටුවන්න. නමුත් ආරක්ෂක මණ්ඩලය තුල ඒක කරන්න බෑ. චීනය හා රුසියාව ඒකට එකඟ වෙන්නේ නැහැ. තුන්වෙනි ක්‍රමේ මොකද්ද? අදාළ චෝදනාවට ලක්වෙච්ච රට ඒ රටේ ආණ්ඩුව එකඟ කරගෙන විශේෂ අධිකරණයක් පිහිටුවීම. ඔය ක්‍රම තුනෙන් එකක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ පළවෙනි ක්‍රමයටත් බෑ ඔබතුමාලම කියන විදිහට. දෙවෙනි ක්‍රමයටත් බෑ. ආරක්ෂක මණ්ඩලය තුල එහෙම යෝජනාවක් සම්මත කරගන්න හම්බෙන්නේ නැහැ. තුන්වෙනි ක්‍රමේ අවසන් ක්‍රමේ තමයි අදාළ ආණ්ඩුව එකඟ කරවාගෙන කර ගැනීම. දැන් මීට කලින් මේ විදිහ ආණ්ඩුව කොහෙද හැදුවේ? ඉරාකේ හැදුවා. ඉරාකේ දෙමුහුණු උසාවියක් හැදුවා. සදාම් හුසේන්ව එල්ලලා මැරුවේ ඒ දෙමුහුණු උසාවියෙන් ගත්ත තීන්දුවට. ඊළඟට සියරා ලියොන් වල හැදුවා. ඊළඟට කාම්බෝජේ හැදුවා. කාම්බෝජේ හැදුවේ පොල් පොට්ගේ පාලනයෙන් වෙච්ච දේවල් ගැන හොයන්. ඒ වෙච්ච අපරාධ ගැන හොයන්. හැබැයි ඉතිහාස පළවෙනි වතාවට තමන්ගේ රාජ්‍ය හමුදාව බරු දරුණු ත්‍රස්තවාදය පරාජයට පත්කර ජාතියට නිදහස සහ ජයග්‍රහණය හිමිකර දුන් තමන්ගේ ආරක්ෂක හමුදාවට එරෙහිව දෙමුහුණු උසාවියක් පණ ගැන්වෙන එකම අවස්ථාව මේ අවස්ථාව බවට පත් වෙනවා. තමුන්නාන්සල අද මොනවා කිව්වත් මේ දෙමුහුණු උසාවිය පිහිටුවීමට අදාළ අනපනත් මේ පාර්ලිමේන්තුවට එනකොට මේකේ තියෙන ඇත්ත භයානකකම තමුන්නාන්සලට තේරෙවි. අපි මේ විවාදය තමුන්නාන්සලගෙන් ඉල්ලන්නේ මේ සත්‍ය කරුණු ටික සාකච්ඡා කරලා අපි මොන පක්ෂවල මන්ත්‍රීවරු වුණත් අපි කවුරුත් ඒ ලැබපු සාමයට හා නිදහසට කෘතවේදී. ඒ ජීවිත අවදානම දරාගෙන සටන් වැදුණු රණවිරුවන්ට ගැන අපි කවුරුත් කෘතවේදී. ඒ අය දේශපාලන පක්ෂයක කවුරුවත් නෙවෙයි. ඒ අය මේ රටේ අම්මා තාත්තගේ දරුවෝ. ඒ දරුවෝ දිනා දුන් ජයග්‍රහණය භුක්ති විඳින ගමන් ඒ සාමයේ නිදහස භුක්ති විඳින ගමන් ඒ අයව දඬු කඩේ ගහන මෙහෙයුමකට පණ දෙන්න අත උස්සන්න අපිට පුළුවන් වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඔබතුමන්ලා ආණ්ඩුවේ අපි විපක්ෂයේ කියලා එහෙම වෙන්න බෑ. අපි කාටත් ඒ වගකීම තියෙනවා. ඒ නිසා අපි කියන්නේ අද මොන බොරු වලින් මේක වහන්න හැදුවත් ඒකට අදාළ අනපනත් මේ පාර්ලිමේන්තුවට එනකොට විවස්ථාව ඇතම් සංශෝධන කරන්න තමුන්නාන්සල පියවර ගන්නකොට මේක ඇත්ත తත්ව මීට වඩා හෙලි වෙනවා නිරාවරණය වෙනවා බලක්වන්න බෑ. ඒ නිසා අපි කියන්නේ අපි ඊටම ඕනකමින් ඉල්ලන්නේ කරුණා කරලා මේ අපරාධයට ඉඩ දෙන්න එපා. ජාත්‍යන්තරව එකඟ වුණ පමණින් මේක නීත්‍යානුකූල වන්නේ නැහැ. ඒක තමයි මීට කලින් ආපු නඩු තීන්දුවලදී පිළිගැනුනේ. මංගල සමරවීර ඇමතිතුමා විදේශ ඇමතිතුමා හැටියට මේකට එකඟ වෙච්ච පළියට ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වයක් දරූ පළියට මේක අපේ නීතියේ කොටසක් බවට පත්විය යුතු නෑ. එහෙම වෙන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තමුන්නාන්සල මේ පියවර ගන්නව නම් ජනමත විචාරණයකට භාජනය කිරීමෙන් මිස මේ පියවරට යන්න එපා. මේ රටේ ආරක්ෂක හමුදාව යුද්ධ කරනකොට නොතිබිච්ච නීතියක් දැන් හදලා ඒ අලුත් නීතියට අනුව වරදකාරයෝද නිවැරදිකාරයෝද කියලා බලන එක යුක්තිසහගත නැහැ. ඒ ක්‍රියාදාමයේ යුක්තිසහගත නැහැ. ඒ නිසා එහෙම ක්‍රියාදාමයක් පටන් ගන්නව නම් ඒ දෙමුහුණු උසාවියකින් එහෙම ක්‍රියාදාමයක් පටන් ගන්නව නම් ජනතාවගේ මතය විමසීමකින් තොරව ය කළ යුතු වන්නේ නැහැ. ඒ නිසා තමුන්නාන්සලා ජනවාරි 8 දින්න නම් 17 වෙනිදා අගෝස්තු මාසෙ දින්න නම් ජනමත විචාරණයකුත් තියලා තමුන්නාන්සලට මේ මතය ජයග්‍රහණය කරගන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේක මේ රටේ අනාගත පැවැත්ම සමග බැඳුණු ප්‍රශ්නයක්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊළඟ අවධානම මොකද්ද? ඊළඟ අවධානම තමයි තව විනාඩි 3ක් තියෙනවා. හොඳයි. මම ඉවර කරනවා. ඊළඟ අවධානම මොකද්ද? මේ දෙමුහුන් අධිකරණයෙන් සමූහ මිනිස් ඝාතනයක් හෝ යුද අපරාධ ලෙස ගැනෙන දෙයක් සිදු වී ඇත බවට තීන්දුවක් ආවොත් R2P කියන ජාත්‍යන්තර නෛතික සංකල්පය අනුව responsibility to protect
ආරක්ෂාව සඳහා වගකීම කියන සංකල්පය අනුව දැනටමත් උතුරු පළාතේ මහමැතිතුමා විග්නේශ්වරන් මැතිතුමා මුළු ලෝකෙටම යෝජනාවක් සම්මත කරලා ඇරියා 48 ඉඳන් දෙමළ ජනතාවට සමුහ වශයෙන් ඝාතන වෙනවා හිරිහැර වෙනවා අපරාධ වෙනවා කියලා හැම රජයක් යටතේම මේ රජය යටතේ අපට ආරක්ෂාව නැහැ කියලා දැන් මේ දෙමුහුණු සාවියෙන් මෙහෙම දෙයක් යුද අපරාධයක් සමුහ මිනිස් ඝාතනයක් සිල් ජනයා තොග වශයෙන් මරා දැමීමක් සිදු වී තිබෙන බවට තීන්දුව ආවොත් ඒ තීන්දුව බලවත් ලෙස උපයෝගී කරගන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්න අපට මේ රජයෙන් රජයේ හමුදාවෙන් ආරක්ෂාව නැහැ රජයේ පොලිසියෙන් ආරක්ෂාව නැහැ ආවල් නඩු තීන්දුවෙන් ඒක සනාථ වෙලා තියෙනවා ඒ නිසා අපට ආරක්ෂාව නැහැ ආරක්ෂාව සඳහා වගකීම සංකල්ප යටතේ අපව පිළිගන්න වෙනම රාජ්‍යයක් හැටියට කියන තැනට මේ ක්‍රියාදාමය යනවා ඉස්සරහට ඒකයි අපි කියන්නේ මේක අපේ තමුන්නාන්සලගේ සම්ප්‍රදායික දේශපාලන විවාදයක් කරගන්න එපා තමුන්නාන්සලගේ අපේ සම්ප්‍රදායික දේශපාලන මතගැටුමේ කොටස බවට පත් කරගන්න එපා මේක රටත් ජාතියත් අනාගතයත් පිළිබඳ ප්‍රශ්නයක් මේ රටේ වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් යුද හමුදාවෙන් තිබෙන නීතියට අනුව ඒ සිද්ධීන් පිළිබඳව පරීක්ෂණ කරන්න වරදක් වෙලා තිබෙනවා නම් තිබෙන නීතියට අනුව අනෙක් නඩු අහනවා වගේ රටේ උසාවි පද්ධතිය තුල ඒ නඩු අහන්න අධිකරණයේ ස්වාධීන නැහැ කියලා කියනවා නම් තමුන්නාන්සල ඇවිල්ලා දැන් ස්වාධීන කරන්න ස්වාධීන කරලා අහන්න එහෙම නැතුව අන්තර්ජාතික වෙන බලපෑමට දැන් අපිට කියන්නේ සම්බාධක ඉන්න තිබ්බ ජිනීවා මානව හිමිකම් කොමිසම ලෝකේ කොයි රටටවත් සම්බාධක දාලා නැහැ කොහොමද ජිනීවා මානව හිමිකම් කොමිසමට එහෙම දාන්න බලයකුත් නැහැ ඉතින් සම්බාධක නෙවෙයි කියලා බිල්ලෝ පෙන්නලා බය කරලා ඊට වඩා හොඳ තත්ත්වයක් තමයි යටත් වීම කියලා අර්ථකථනය කරන්න හදනවා මේක කොහොමද පිළිගන්නේ එනිසා අපි තමුන්නාන්සලගෙන් ඉතාල ඕනකමින් ඉල්ලන්නේ මේ යටත් වීම ජයග්‍රහණයක් හැටියට හුවා දක්වලා මීට සම්බන්ධ ඇත්ත නිවැරදි මතය සමාජගත වෙන එක වළක්වන්න මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා මේක පළ වුණා 2000 එතුමාගේ ප්‍රකාශය මම උපුටා දක්වන්න ලංකාදීප පත්‍රයේ මේක පළවුණේ 5 වෙනි පිටුවේ එතුමා කියනවා මෙහෙම ජිනීවාවල පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අපේ රට ගැන ගන්න තීරණවලදී අපි රටක් ලෙස ජාත්‍යන්තර වශයෙන් ලබාගත් ජයග්‍රහණ ආපස්සට හරවන්න අන්තවාදී දේශපාලකයන් කටයුතු කරමින් ඉන්නවා. එෙහිදී රට තුළ නොසන්සුන්තාවයක් ඇති කරන අසත්‍ය පතුරවන්න එපා. පටු අන්තවාදී හඬට කන් දෙන්න එපා කියලා ජනතාවට කියනවා. එෙහිදී රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය නොවන මාධ්‍ය ජනතාව වෙනුවෙන් සත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් හොඳින් වගකීම ඉටු කිරීම ගැන මම ඔවුන්ට ස්තුති කරනවා. දැන් අපිට තියෙන රටක් ලෙස ඉටු කළ යුතු කාර්යයකුයි ස්තුති කරන්න වටිනවා මොකද මාධ්‍යවල අද මේ මතය අපේ මේ පෙන්වන මතය අද නියෝජනය වෙන්න ඉඩ දෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ තුලත් බලනවා පුළුවන් තරම් මේ මතයට අඩු කාලයක් දීලා හංස පුට්ටුවට අයිති විපක්ෂයට වැඩි කාලය දීලා සඳහනේ ඇමතිවරු හැටියට ඔහේ කටයුතු කරන අයත් විපක්ෂ මන්ත්‍රීවරු හැටියට හුවා දක්වලා මෙතන කතා කරන්න තියෙන අයිතිය හා අවකාශයත් සීමා කරන්න කොටු කරන්න හදනවා ඒ නිසායි ගරු මූලස්සනාරූඪ මන්ත්‍රීතුමනි අපි මේ අවස්ථාවේදී නැගී හිටියේ අපි කියන්නේ මේ මේක නිවැරදි දෙයක් නම් මේ අදහස් වලට බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ දිවයින ඉරිදාපත්‍රයේ මගේ මේ ගැන සාකච්ඡාවක් කරන් ගියා පළ කරේ නැහැ ඒ අයට තියෙන විවිධ බලපෑම් හේතු කොටගෙන අපි කියන්නේ එය තමන්ගේ කැමැත්තෙන් පළ නොකර හිටියයි කියලා ඇත්ත කතාව ගත්තොත් මේකේ සත්‍ය තත්වයේ පිළිබඳ කරුණු දැනගන්න තියෙන අවස්ථාව අහුරලා තියෙනවා එහෙම නොවි මේ ගැන අපි අතර ඒ නියම බුද්ධිමය සංවාදය කරමු වැදගත් විදියට ඒ සංවාදය කරලා මේකේ ඇත්ත හොඳ හෝ ඇත්ත නරක බොරු හොඳයි බොරු නරකයි නෙවෙයි ඇත්ත හොඳ හෝ ඇත්ත නරක තේරුම් අරගෙන රට බේරලා දීපු ආරක්ෂක හමුදාව බිල්ලට නොදී ජාතිය දිනාගත්තු සාමය හා සුරක්ෂිතභාවය බිල්ලට නොදී රටේ ඒකීය භාවයේ අවධානමට හෙළන අනතුරුදායක මාවතකට මේ රට ඇදවට්ටන්නේ නැතුව ජාත්‍යන්තර බලවතුන්ගේ දඩබිමන් බවට මේ රට පත් වෙන්න දෙන්නේ නැතුව මානව හිමිකම් කොමසාරිස්ගේ කාර්යාලය මේ රටේ ආණ්ඩු කාර්යාගේ කාර්යාලය බවට පරිවර්තනය වෙන්න ඉඩ දෙන්නේ නැතුව මේ අවදානම කලින් තේරුම් අරන් මෙතනින් ගැලවීම සඳහා පියවර ගන්න ඔබ සියලු දෙනාටම හැකි වේවා කියලා පතනවා සටන් විරාම ගිවිසුම ගැනත් අපි මේ සභාවේ මුල් අවස්ථාවේ හිට අනුතුරු අඟවනකොට අපිට ප්‍රතිඋත්තර ලැබුණේ ඒකේ තියෙන වාසිදායක සුබදායක දේවල් ඒකේ තියෙන අනර්ග නුණු වතුර වලින් නාන්න පුළුවන් හැකියවීම ඊළඟට නාගදීපේ වඳින්න පුළුවන් වීම මේ වගේ සුන්දර කතා අපට අහන්න ලැබුණා එබදුම ඒ වර්ගයේම සුන්දර කතා අද එදාට වඩා කටවල් ගොඩකින් අපට අහෙන්න තියෙනවා වෙනස තියෙන්නේ එදා නොතිබුණු කටවල් ගොඩක් අද ඒකට එකතු වෙලා තියෙනවා ජාතික ලයිස්තුවෙන් බුරුත්තක් ගත්තා ඒ බුරුත්තේ කොන්ත්‍රාත්තුව බවට පත් වෙලා තියෙනවා මේ සියලු ක්‍රියාදාමයන්ට අවශ්‍ය කරන සුජාත භාවය ලබා දීම ඒ නිසා එතනට වැටෙන්නේ නැතුව අපි කවුරුත් සත්‍ය කරුණ මත බොරු කරුණ මත නෙවෙයි වාද කරලා මේක ඇත්ත නැත්ත රටට පෙන්නමු ඒ පිළිබඳව වගකීම ඔබ සියලු දෙනාටම තියෙන බව අවධාරණය කරමින් මමගේ වචන ස්වල්පව අවසන් කරනවා බොහොම ස්තුතියි